ජවිපේ නලින්ද ජයතිස මැතිතුමා කියනවා චම්පික රණවක අපේ පස්සෙන් ආවා අපිට එකතු වෙන්න, අපි නම් එයාව ගත්තේ නැහැ කියලා. ඒ අතරේ ආණ්ඩුව කියනවා රනිල්ව වර්ණනා කරමින් ආණ්ඩුවට එකතු වෙන්න ආවා, අපිත් එයාව ගත්තේ නැහැ කියලා. එහෙනම් චම්පිකගේ තුන්වෙනි තෝරා ගැනීම තමයි සජිත්. අනුරයි රනිලුයි ගත්තේ නැති නිසා තමයි චම්පික සජිත් ගාවට ගිහිල්ලා තියෙන්නේ. අර රත්තරන් ගෙනාපු අලි සබ්‍රිවත් ගත්ත ආණ්ඩුව චම්පික රණවක ගැනීම ප්‍රතික්ෂේප කළා කිව්වම ගල් අගුරු ගිල්ලම කොච්චර කළු වෙනවාද කියන එක චම්පික රණවක මැතිතුමාටම දැන් හිතාගන්න පුළුවන්. අර සීලු දෙනාම ප්‍රතික්ෂේප කරන කුණු ටික අද සජබ එකතු කරමින් ඉන්නේ හැමෝගෙම කුණු එකතු වෙන බේරේ වැව බවට සජබ පත් වෙලාද කියලා අපිට සජිත් ප්‍රේම. දාස මැතිතුමාගෙන් අහන්න සිද්ධ වෙනවා. ආයෝජන මණ්ඩලය අහෝසි කරලා එයි බලතල ජනාධිපතිතුමා අතට ගන්න ආර්ථික පරිවර්තන පනත ගෙනාපු වෙලාවේ සජබ මන්ත්‍රීවරු කෑ ගැව්වේ ජනාධිපති ඒකාධිපතියෙක් වෙන්න හදනවා කියලා. එහෙම කිව්ව සජබේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් කියනවා එතුමා ජනාධිපති ධූරයට පත් වුණොත් ජනාධිපති ලේකම් කාර්යාලය වන් ස්ටොප් ෂොප් එකක් බවට පත් කරනවා ආයෝජන අනුමත කිරීම සඳහා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නම් ආයෝජන අනුමත කරන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයක් මොකටද? ආයෝජන මණ්ඩලයක් මොකටද? මේ හදන්නේ සියලුම අමාත්‍යවරුන් සතු බලතල ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලය තුලට ගන්නයි. ඒ විතරක් නෙවෙයි, එතුමා කියනවා සෑම දිස්ත්‍රික් එකම ජනාධිපති ලේකම් කාර්යාල පිහිටවනවා කියලා. මොකද්ද මේ සජිත් කරන්න හදන්නේ? රනිල් ඒකාධිපතියා කියලා කියමින් රනිල්ටත් වඩා ඒකාධිපති බලයක් ජනාධිපති ධූරයට කේන්ද්‍ර කරගන්නයි සජිත් ප්‍රේමදාස මහත්තයා උත්සාහ කරන්නේ.